प्रदेश नायक पक्ष विशाल सौर दादरे कांचना महात्म आसन संविधायक प्रदेश श्रार्थक बल मंडल सहभागी विशेष मदकरोने अपे उपाधि समरवीर मेतमा मे आस्तावित मीपत्नो ऋतुमा असी असनीपता इन्नीत मन दुर्गतने अरगन कि किसी प्रश्न अद कांचना सीरुदेव संविधान उपतुमा कन्ना अपे रश्मी सहभागे यतुमत् मंगितनो अपे पक्षे विशाल दीर्घकाल अभीट विशाल सेव्यतुमा कल यतुमागे नायकत्वि अद महिंद्रा तमुन्ना आसन इताम कांता नायकाव पत्नो अपे कांचनाम अतम मंगितनो इद्रियदि तमुन्नासेलागे सहयोगे कांचना मृत्युमय अपे पार्लिमेंट मंत्री वर कर मेवनी कांता नायकाव अवश्य पक्षे पमनावे रटन अवश्य मे रटे सीएट पना जनगा कांता कांता नायकत्वश्य शांति कांता विशाल सीवेनो युतमिया कांचना महात्मा पक्ष नायकत्मे आसने विशाल सीवेदे जनाधिपति हटियट मेरटे तिपे बंगल मेरट निधास्कृति जीवन गियावृद्धि तमुन्नाट इंधन तिपेन तमुन्नास इंधन पोलिम तमुन्नास बगाकर पोहर तिपेन गिवाल वाल गैस तिपेन धर्वंट पास अवस्था रटे आर्थिक हुंदन बिंदु बेहद अभी बंकोल रटक बाट पत्ला नीति अक्की दिब्बना मे रटे तरुण असहन सा तरुण तरुण दास गान पार्ट बेहद अरगले कारण ये अरगले संभ समगम तब देशपालन पट सीकट मेरटे नीति अट अभियोग मंत्री वरुण अमित वरुण विवाह पुच्छ पटंग अभी नागतुमा के पुच्छा मित्र मन मतकाये मेरटे अस्तावर भाव तीन अवस्थावे अभी कीपदे अभी रंग भंडार महालेखम तुम
අකිල විරාජ් අපේ උපනායකතුමත් සාගල රත්නායක මැතිතුමත් වජිර අපේවර්ධන මැතිතුමා අපි සියලු දෙනාම අපි හතර පහ දෙනා අපේ නායකතුමත් එක්ක දිගින් දිගට සාකච්ඡා කරගෙන හිටියා රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව. ඒ අවස්ථාවේදී අපිට පොඩි හිඟයක් ආවා අපේ නායකතුමාට යම් කිසි අවස්ථාවක් ලැබෙයි මේ රටට අවශ්‍ය නායකත්වය දෙන්න කියලා. ඒ අවස්ථාවේදී රට වැටිලා තිබ්බේ රටේ ආර්ථිකය වැටිලා තිබ්බේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉන්න එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන ගමන් අපි දැනගන්නට ලැබුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීරණයක් ගත්තා අලුත් ආණ්ඩුවක් හදාගෙන රටේ ප්‍රශ්න විසඳන්න. ඒ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමා ආරාධනා කරුවා මේ රටේ අගමැති ධූරේ බාර ගන්න කියලා. නමුත් ඒ අවස්ථාවේදී එතුමා කොන්දේසි මාලාව දාලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අභියෝගය බාර ගත්තේ නැහැ. එයින් පස්සේ අපේ සරත් පොන්සේකා මැතිතුමාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කතා කරලා ආරාධනා කරුවා අගමැතිකම බාර ගන්න. එතුමත් ඒ අවස්ථාවේදී අභියෝග බාර ගත්තේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කතා කරලා කිව්වා තමුන්නාන්සේලා දෙන්න මේකට අගමැති ධූරේ බාරගෙන අපි මේකේ මේ රටේ ප්‍රශ්න විසඳමු කියලා. නමුත් පාරේ තිබ්බ අරගලයත් එක්ක එතුමාලත් ඒ අභියෝගය බාර ගත්තේ නැහැ. අන්තිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්න උපදේශකවරු එතුමාට කිව්වා මේක හරිය අන්‍යයි ජනාධිපතිතුමනි මේ රටේ ආර්ථිකය විසඳන්න ආර්ථික ප්‍රශ්න ගැටළු විසඳන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දුරගන්නේ නමුතලා ආරාධනා කරලා අවිල හම් වෙන්න කියලා. ඒ හම්ුණාම තමයි මෙතුන් එතුමා කිව්වේ ඔබතුමා මේ අගමැති ධූරය බාර ගන්න අපි එකතු වෙලා මේ රටේ ප්‍රශ්න විසඳමු කියලා. ඒක ഇതുමා ඒ අවස්ථාවේදී රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා රටේ ආර්ථික කොහොමද ගොඩනගන්නේ කියලා ඒ දින සලස්මත් එක්ක ഇതുමා අගමැති ධූරය බාරගත්ත මිනිහ. අගමැති ධූරය බාරගෙන ഇതുමාට ඒක අවස්ථාවේදී අරගලේ විශාල විරෝධතාවයක් ආවා. ഇതുමාට කිව්වා රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්න රාජපක්ෂවරුන් බේරගන්න ආරක්ෂා කරන්න. එහෙම විශාල විරෝධතාවයක් ආවා. ඒත් ඒකට බය වෙන්නේ නැතුව එතුමා රට ගැන හිතලා එතුමා අගමැති ධූරය බාරගත්ත මිනිහ. මට මතකයි අගමැති ධූරය බාරගෙන පළවෙනි දවසේ අගමැති කාර්යාලයේදී එතුමා භාණ්ඩාගාරයට කතා කරලා ඇහුවා මේ රටට අවශ්‍ය ගෑස් ටික ඉදිරි ටික ගන්න අපිට ඩොලර් මිලියන 10ක්වත් තියනවාද කියලා. බින්දුවක් කිසි සතයක්වත් නැහැ කියලා භාණ්ඩාගාරේ කිව්වා. ඒ අවස්ථාවේදී දවස් දෙක තුනක් තිස්සේ එතුමා ඉන්න බැංකුවල ඉන්න සභාපතිවරුන්ට කතා කළා. ඒ වගේම මේ රටේ ඉන්න ප්‍රබල මේ ව්‍යාපාරිකයන් හැම වෙලා කතා කළා. අවශ්‍ය මුදල් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එකතු කළා. මේ රටේ ඉන්ධන ප්‍රශ්න වලට ටිකෙන් ටික විසඳුම් හොයාගත්තා. මේ රටේ තියෙන ගෑස් ප්‍රශ්න වලට ටික ටික විසඳුම් හොයාගත්තා. සුමාන දෙක තුනක් මාසයක් යනකොට ගෑස් පෝලින් ටික නැවතුණා, ඉන්ධන පෝලින් ටික නැවතුණා. එතුමා නිකන් හිටියේ නෑ වැටුණු. එතුමා ටිකෙන් ටික රටේ ආර්ථික ගැටළු වලට හරියට විසඳුම් දුන්නා. ඒ අවස්ථාවේදී අගමැතිවරයෙක් හිටියා. නමුත් එතුමාගේ අන්තිමට එතුමාගේ නිවසත් පුච්චල දැම්මා. එතුමාගේ ගෙදර පුච්චනකොට එතුමාට ඉතුරු වුණේ කමිස තුනයි එක කලිසමයි. එච්චර එතුමාට ඉතුරු වුණේ. ඒ අවස්ථාවේදී ඒගොල්ලන් හිතුවා එතුමාව බය කළා එතුමාව තයින් කරන්න පුළුවන් කියලා. නමුත් එතුමා සැලුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ මේ රට බේරගන්න. එතුමාගේ ගෙයක් පුච්චලා කිසිම දෙයක් එතුමාගේ සියලුම වත්කම් ටික ගිනිබත් කරුවත් ඒ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එතුමා හිටියා. එතුමා ඒ කරපු පරිත්‍යාගය නිසා අද මේ රටේ ජනාධිපති හැටියට පත් වෙලා ඉන්නවා. ජනාධිපති වෙලා මාසය දෙකක් යනකොට මේ රට බංගලොත් භාවයෙන් එතුමා බේරගත්තා.
අද රටේ ජනතාවට හුස්ම ගන්න යම්කිසි වටපිටාවක් තියෙනවා. ගිය අවුරුද්දේ අපිට අලුත් අවුරුද්ද සමරන්නට අපිට හැකියාවක් තිබ්බේ නැහැ. නමුත් මේ අවුරුද්දේ මේ ගිය අප්‍රේල් මාසයේදී අපි දැක්කා හැමතැනම අවුරුදු උත්සව පවත්වගෙන යනවා. ගිය අවුරුද්දේ අපිට වෙසක් සමරන්නට අපි බෞද්ධයන් ගැනීම වෙසක් වලට යන්නත් අපිට අවස්ථාවක් තිබ්බේ නැහැ. මේ අවුරුද්දේ වෙසක් බලන්න කොළඹට මං හිතන්නේ ජන ගංගාවක් ඇවිල්ලා ඉන්නවා. අවුරුද්දකින් මිතුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නායකයා හැටියට මේ රටේ මේ රට ඇත්තම බංකොලොත්භාවයෙන් ඉදිරියට අරගෙන අද රටේ ආර්ථිකය ටිකෙන් ටික හදාගෙන යනවා. මං කියන්නේ මේ රටේ සියලුම ප්‍රශ්න දැනට විසඳලා තියෙනවා කියලා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. තමුන්නාසේලා දන්නව අද බඩු මිල සීගෙන් වැඩිලා තියෙනවා කියලා. නමුත් එතුමා මේ ගිනියන වැඩ පිළ නිසා තමුන්නාසේලාට මං කියනවා වගේ කීමෙන් වැඩි කල් යන ඉස්සෙල්ලා තමුන්නාසේලාට සාහන දෙක ලැබෙනවා. අද ඩොලරේ දෙයක් දෙනවා ඩොලරේ අද බහැලා තියෙන්නේ අපේ නායකතුමා ගත්තේ ආර්ථික පියවර නිසා. ඒ ඩොලර එක බැස්සාම තමුන්නාසේ දන්නවා ඉන්ධන මිල ටික ටික පල්ලෙහාට බැස්සා. මේ මාසෙත් මේ අවුරුද්ද අන්තිම වෙනකොට විදුලි බිල තව තවත් අඩු වෙන්නට අවස්ථාවක් තියෙනවා මිත්‍රයෝ. මේ අවුරුද්දේ අවසාන වෙනකොට මීටත් වඩා සහන තමුන්නාසේලාට ලැබෙයි. හැබැයි නායකතුමා බලන්නේ රටේ ජනතාවට සහන පමණක් දෙන්න නෙවෙයි. එතුමා බලන්නේ මේ රටේ ආර්ථිකව ශක්තිමත් කරන්න. අපි දියුණු රටක් හැටියට පත් කරන්න. එතුමාගේ සැලැස්ම දැන් එතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක එතුමා කියන්නේ 2048 වෙනකොට මේ රට දියුණු රටක් බවට පත් වෙනවා කියන එක. ඒක තමුන්නාසේලාට මේ ආර්ථික ඒ දියුණු රටකට යන්නට මං හිතන්නේ අපි ජීවත් වෙලා ඉඳීද දන්නේ නැහැ. නමුත් අපේ අනාගත මේ දරුවන්ට මේ පුංචි දරුවන්ට දියුණු වෙච්ච රටක් තුල ජීවත් වෙන්න අවස්ථාවක් එතුමා දෙමින්දම් මේ අත්කාල මාතර දෙන්නේ. එවැනි නායකවරු තමයි අපේ මේ රටට අවශ්‍ය. එතුමාගේ මේ වැඩපිළිවෙල තමුන්නාසේලාගේ ප්‍රදේශය දියුණු වෙන්නට එතුමාට ඒ සැලසුම් තියෙනවා මිත්‍ර. තමුන්නාසේලා මෙතන ඉන්නවා ගොවියන් රාජ්‍යයක් ඉන්න තමුන්නාසේලාගේ ගොවිතැන් ටික ආරක්ෂා කරන්න. තමුන්නාසේලාගේ ගොවිතැන් වලට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන්න. ඒ සියල්ලක්ම කරන්න එතුමාට සැලසුම් තියෙනවා. එහෙම තමයි රට දියුණු වෙගෙන යන්නට ඕනේ. මේ මොවගේ දියුණු වේගෙන යනකොට මේ රටේ ආර්ථික ප්‍රශ්න ගැටලු විසඳගෙන එනකොට කකුලෙන් අදින්න නම් ඕනි තරම් කට්ටිය ඉන්නවා. විපක්ෂය තින්න හැම වෙලේම මේ රට මේ මිතුමාගේ කකුලෙන් ඇදලා මේ ගෙනියන මේ වැඩපිළ කඩා කප්පල් කරන්නේ. දැන් අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතුමා කීප වතාවක් පාර්ලිමේන්තුවේ කිව්වා විවෘතව ආරාධනා කරුවා මේ රටේ සියලුම පක්ෂවලට එකතු වෙන්න අපි එක වේදිකාවක හිටගමු මේ රටේ ප්‍රශ්න විසඳන්න මේ රටේ ජනතාවගේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. නමුත් විපක්ෂය ඇත්තෙන්ම දේශපාලන කරන නිසා තමන්ට ඒකෙන් යම් කිසි අඩුපාඩුවක් වෙයි කියලා ඒ එක වේදිකාවකටත් ඒගොල්ලන් ඉන්නේ නැහැ. මේම රට ගිනියන්න බෑ මිතුනි. මේ රට වැටලා තියෙන තත්වයකින් මේ රට ඉදිරියට ගේන්නට නම් සියලු දෙනා එකමුතු වෙන්නට ඕනේ. සියලු පක්ෂය එකතු වෙන්න ඕනේ. දේශපාලන මතමතාන්තර පැත්තක තියලා රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් එකතු වෙන්නට ඕනේ අවස්ථාවයි. ඒකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අවශ්‍යයි. අපේ එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහමාන්‍ය ඩී.එස්. සේනාගේ මැතිතුමා 1948 නිදහසට පෙර එක්සත් ජාතික පක්ෂය හදනකොට එතුමාත් හැදුවේ එක එක පක්ෂ නායකවරුන් එකතු කරලා කතා කරලා එකතු කරගෙන තමයි එක්සත් ජාතික පක්ෂය හැදුවේ. එන අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අද කරන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් නෙවෙයි අනිත් පක්ෂවලට කතා කරලා කියනවා එක වේදිකාවකට එන්න මේ රට මේ අගාධයෙන් එකට ගන්න. එහෙම නායකවරු තමයි මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. අද එක එක කුමන්ත්‍රණ ඇති කරලා තියෙනවා මේ රට අස්ථාවර භාවයට ආපෝ කියන. දැන් මේ දවස්වල ආගම් ભેදේ වපුරන්නට හදනවා. එක පැත්තකින් බුදුන් වහන්සේව විවේචනය කරනවා, අනිත් පැත්තෙන් ජේසුස් වහන්සේව විවේචනය කරනවා, තව පැත්තකින් මුස්ලිම් ආගමට විවේචනය කරනවා. මේවා සියල්ලක්ම සමාජ මාධ්‍යයේ දැන් පතුරනවා.
මේක ආගම් අතර ભેදයක් ඇති කරගෙන ආපෝ මේ රට අස්ථාවර භාවයකට ගේන්නට තමයි මේ කට්ටිය හදන්නේ. දැන් තමයි අපි සියලු දෙනා මේ එක්කෙනා හැටියට හිට ගන්න ඕනේ අවස්ථාව. අපේ මහාමාන්‍ය DSN ගේ මන්තුමා මේ රටේ නිදහස ගන්නකොට එතුමන් කිව්වේ අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට හිට ගන්න ඕනේ කියලා. බෙදෙන්නේ නැතුව. අපි බෙදුණා ඇති. අපි ජාතිවාදයේ මේ රටේ යටි කළා මහා යුද්ධයක් කරුවා. අපි කුල වශයෙන් බෙදුණා. ආගම් වශයෙන් බෙදුණා. දැන් මේ රට මෙතනින් ගලව ගන්න නම් මිත්‍රවරුනි අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ. අපි ලාංකිකයන් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු හිට ගන්නට අවස්ථාව එන්න තියෙනවා. අපි සියලු දෙනාම ලාංකිකයන් හැටියට හිට ගත්තොත් තමයි මේ රට දියුණු කරන්න අපිට හැකියාවක් තියෙන්නේ. ඒක තමයි අපේ නායකතුමාගේ දර්ශනය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දර්ශනයත් අපේ මහාමාන්‍ය DS සේනාගේ මැතිතුමාගේ දර්ශනය. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. ඉතින් මේ කවුරු මොනවා කිව්වත් කවදාකවත් එක්සත් ජාතික පක්ෂය මේ රටේ ඉතිහාසයේ පකන්න බෑ. මේ රටේ ඉතිහාසයත් එක්ක බැඳලා තියෙන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. මේ රටේ ආර්ථික කවදාවත් ඇදුවේ එක්සත් ජාතික පක්ෂය. මේ රටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරුවේ එක්සත් ජාතික පක්ෂය. මේ රටේ විවෘත ආර්ථිකයක් ගෙනල්ලා තමුන්නාසලාගේ නිවසවලට ටීවී එකක් ෆ්‍රිජ් එකක් ත්‍රිවිල් එකක් ගන්න පුළුවන් වුණේ විවෘත ආර්ථිකය නිසා ඒකත් ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය. මේ රට කවදාවත් සංවර්ධනය කරුවේ එක්සත් ජාතික පක්ෂය. එහෙනම් මේ ඉදිරි අවුරුද්දේ අපේ ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වෙනවා. මේ ජනාධිපතිවරණයට තමුන්නාසලා සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමුන්නාසලාගේ සහයෝගය දෙන්න විතුන. මොකද අපිට තවත් අවුරුදු පහක් එතුමාගේ නායකත්වය අවශ්‍ය වෙනවා මේ රට හරියට දැනගෙන ගේන්න. එතුමාට සහයෝගය දෙන්න එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා. එහෙනම් ඉදිරියේදී මහා මැතිතුමාණන් දෙනකොට අපි පක්ෂ ගණ්ඩායමක් එකතු වෙයි. නමුත් ඒ සංධානයේදී මුල් දැන ගන්නට ඕනේ එක්සත් ජාතික පක්ෂය. එහෙනම් අපි දැම්මේ ධම්ම ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී අනික වාරයක් අපේ කාන්චනා මහත්මියට මම ස්තුතිවන්ත වෙනවා. ඌව පරණගම මේ ආසනේ අපේ සියලුම පාක්ෂිකයන් එකතු කරගෙන එවවාගෙම අනිකුත් පාක්ෂිකයන් මෙතනට එකතු කරගෙන අපි මේ ඉතාමත් සාධක රැස්වීමක් සංවිධානය කිරීම පිළිබඳව අපි සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කරන්න අපි එකතු වෙමු. අපි එකතු වුණු වෙලා අපි ඉදිරියට යමු. අපිට හොඳ අවස්ථාවක් ඉදිරියට එනවා. අපේ නායකතුමා තවත් අවුරුදු පහක මේ රටේ ජනාධිපති කළා. එතුමාගේ නායකත්වයෙන් තමුන්නාසලගේ මේ ප්‍රදේශයේ සංවර්ධනය කළා. තමුන්නාසලට අවශ්‍ය සාමික ලබා දෙන්නට අපිට අවස්ථාවක් එනවා මිතුරුනි. ඒකයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ රටේ අහිංසක ජනතාවට අදහිත දෙන්න. එතුමා මේ දවස් ටික මොන ආර්ථික ගැටලු තිබ්බත් එතුමා දිලුඳු පවුල් වලට හාල් බෙදුවා. දිලුඳු පවුල් වලට රුපියල් 5000ක් දුන්නා. අපේ කාන්චනා මෙතුමේ කිව්වා සමහර එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඒව ලැබුණ නැහැ කියලා. නමුත් ඒ ගැන මම අනිවාර්යයෙන්ම අපේ ජනාධිපතිතුමාට දැනුවත් කරනවා කාන්චනා. මම දැනුවත් කළා මේ අසාධාරණ උත්තරය ගන්න තමුන්නාසලට මම ඒ වෙන කටයුතු කරනවා. ඒ නිසා ඇත්තම අද මේ රැස්වීමට සහභාගී වීමට ලැබීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මගේ අපේ කාන්චනාට මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී තමුන්නාසලාගේ ආසනයට ඇවිල්ලා තමුන්නාසලාත් එක්ක අපේ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නට මම බලාපොරොත්තු වෙන බව මේ ආස්ථාවේදී පවසමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මගේ වචන සුවපත් කරනවා.